සුබ දවසක් වේවා. අද ක්‍රිප්ටෝ කන්ටෙන්ට් එකේදී ඉක්මනින් අප්ඩේට් එකක් මට දෙන්න අවශ්‍යයි. ඒ තමයි ඊයේ ඉන්ට්‍රස්ට් රේට් එක මං කිව්ව විදිහට සිද්ධ වුණා. ඉතින් ඒගොල්ලෝ එක්ස්පෙක්ට් කරලා තිබුණේ ලොකු බේසිස් පොයින්ට් වලින් අඩු ගාණක්, 9.1 ඉඳන් 8 ගානකට අඩු වගේයක් තමයි ඒගොල්ලෝ එක්ස්පෙක්ට් කරලා තිබුණේ. ඉතින් ඒ එක්ස්පෙක්ට් එකටත් වඩා අඩු ප්‍රමාණයක් තමයි ඇක්චුවල් එකේදී සිද්ධ වුණේ. ඉතින් ඒකත් එක්ක මාකට් එක මේ විදිහේ හයි වොලටයිලි මාකට් එක පම්ප් කරන්න පටන් ගත්තා. ඒකට හේතුව මෙන්න මෙතන තියෙන ට්‍රෙන්ඩ් ලයින් එකත් හොඳට සපෝට් කරන් හිටපු නිසා මාකට් එක පුෂ් කරන්න ලොකු සපෝට් එකක් සිද්ධ වුණා. ඉතින් ඒකත් එක්ක බිට්කොයින් එක ඊළඟට අපිට බුලිෂ් පැත්තට ඉන්න පුළුවන් එකම කාරණය තමයි මෙතන තියෙන 23,800 කියන තැනින් උඩ ඩේලි කැන්ඩල් එකක් ක්ලෝස් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේක ප්‍රධානතම බුලිෂ් සයින් එක. මොකද මෙන්න මෙතන ඩේලි කැන්ඩල් ක්ලෝස් වෙලා තිබුණ නිසා මෙතනින් මාකට් එක පුෂ් කරයි කියලා කියන්න පුළුවන්. මොකද මෙතන අපි මං ඊයේ කිව්වා වගේම කප් ඇන් හැන්ඩල් එක තාමත් වැලීඩ් එකේ යනවා. එතකොට මාකට් එකේදී අපි ප්‍රොෆිට් ලොක් කරන්න ඕනි. ඉතින් ඇත්තටම මං ඊයේ VIP එකේදී මෙන්න මේ ලෙවල් එකේදී ලොง පොසිෂන් එකක් දීලා තිබුණේ. ඉතින් ඒකත් එක්ක අපි ටේක් ප්‍රොෆිට් එක හිමීට උඩට අරන් යනවා ප්‍රොෆිට් බුක් කරගෙන. ඉතින් පළවෙනි ටේක් ප්‍රොෆිට් එකක් විදියට ඕගොල්ලෝ ගන්නවා නම් මෙන්න මේ රෙසිස්ටන්ස් ට්‍රෙන්ඩ් ලයින් එකේදී ගන්න බලන් ඉන්න ඕනේ. මොකද මාකට් එක ඕවර්සෝල්ඩ් බෝක්ඩ් පීරියඩ් එකට එනකොට මෙතනින් රිජෙක්ට් වෙලා ආපහු මේ 23,800 ලෙවල් එක සපෝට් කරගෙන තමයි ආපහු යන්න ලොකු හැකියාවක් තියෙන්නේ. RSI එක ගත්තත් මේ විදිහට දැනට පොඩ්ඩක් බෑරිෂ් ඩයිවර්ජන්ස් එක ස්වභාවයක් තියෙනවා. නමුත් මේක මේ ලෙවල් එකට ඇවිල්ලා 25,100 වගේ ආපහු මේ 23,840 වගේ කියන ලෙවල් එකක් සපෝට් කරලා ඊළඟට අප් වෙන්න පුළුවන් ලෙවල් එකක් තමයි මෙන්න මෙතන. අපි ඩේලි චාර්ට් එකට ගියොතින් ඩේලි චාර්ට් එකේදී මෙන්න මේ ග්‍රීන් රෙසිස්ටන්ස් සෝන් එකට මාකට් එක අප් කරන්න පුළුවන්. නමුත් ඊට කලින් අපි මෙන්න මේ ලෙවල් එකේදී පොඩි ටේක් ප්‍රොෆිට් ප්‍රමාණයක් ගන්න ඕනේ. මොකද මෙතන 26,600 කියන්නේ මෙතනත් වික් එකකින් ලෝ පොයින්ට් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙතනත් අපිට රෙසිස්ටන්ස් එකක් විදියට පොඩි රිජෙක්ට් එකක් එයි කියලා අපේක්ෂා කරන්න පුළුවන්. ඉතින් ඒ ගැනත් මොනිටර් කරගෙන ඊළඟ ලෙවල් එක තමයි අපිට බලන්න තියෙන්නේ. මෙන්න මෙතන අපිට 28,800 29,000 කියන මේ මේජර් රෙසිස්ටන්ස් සෝන් එකත් අනිවාර්යෙන් මොනිටර් කරන් ඉන්න. මේ ලෙවල් වලට අප් වෙනකොට ප්‍රොෆිට් එක ගන්න බලන් ඉන්න ඕනි. මොකද සමහර විට මේක මේ විදිහට උඩට ගියාට ආපහු මේක මාකට් එක පොඩි ඩම්ප් එකක් සිද්ධ කරන්න පුළුවන්. 28,000 වගේ ගිහිල්ලා ආපහු 20,000 වුණත් වැටෙන්න පුළුවන්. ඒකට හේතුව අපි වීක්ලි චාර්ට් එකේ ගිහිල්ලා බැලුවොත් වීක්ලි චාර්ට් එකේ මම මේක ක්ලියර් කරන්නම්. මේක මේ විදිහට අප් වුණාට මෙතන කිසිම රිවර්සල් පොයින්ට් එකක් නැහැ. මොකද ඒකට හේතුව අපි මෙතනින් ගත්තොත් මෙතන බෑරිෂ් එන්ගල්ෆින් තියෙනවා. ඒත් එක්කම මෙතන ගත්තොත් මෙතන ඊවිනිං ස්ටාක් කැන්ඩල් පැටර්න් එකක් තියෙනවා. හැබැයි මෙතන ගත්තොත් මේක කිසිම අර මේ ගියපාර ඕල් ටයිම් හයි එක මෙතන තියෙනවා 19,600 වගේ. ඒකෙන් තමයි මෙතන සපෝට් එකක් ගත්තේ. නමුත් මෙතන හරියටම රිවර්සල් කැන්ඩල් පැටර්න් මුකුත් නැහැ. ඉතින් ඒක නිසා මම හිතන විදිහට 28,000 වගේ මේ යන ගමන ගිහිල්ලා මෙතන ආපහු මේ සපෝට් සෝන් එකට එන්න ලොකු හැකියාවක් තියෙනවා. ඒකට හේතුව මම ඩේලි චාර්ට් එකේදී පෙන්නන්නම් මේ යන ට්‍රෙන්ඩ් එක උඩට ගිහිල්ලා මේ ට්‍රෙන්ඩ් එක උඩට ගිහිල්ලා මෙන්න මෙතන මේක ටච් කරලා මේ 28,000 විතර ආපහු මේක පුල් බෑක් එකක් එන්න පුළුවන්. මේ ට්‍රෙන්ඩ් ලයින් එක හෝල් කරගෙන තුන් පාරක් රෙසිස්ටන්ස් කරලා මේක මම ඉක්මනින් අප්ඩේට් කරන්නේ වීඩියෝ එක. ඒ කරලා මෙන්න මෙතන අපි සපෝට් එකක් ගත්තහම මෙන්න මේ රේන්ජ් එකට සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට 26,000 27,000 28,000 ගිහිල්ලා ආපහු මේ ගානට ඇවිල්ලා මෙතන ඔන්න රිවර්සල් පැටර්න් එකක් හදාගන්න පුළුවන්. ඩබල් බොටම් එකක් වගේ හදාගත්ත නම් අනිවාර්යෙන් මෙතන
එතකොට නෙක්ලයින් එක විදිහට අපිට මෙන්න මේ රෙසිස්ටන්ස් ලෙවල් එකම ගන්න පුළුවන්. මේ ලෙවල් එක ගත්තා කියන්නේ අනිවාර්යෙන් එතකොට මෙතන ඩබල් බොටම් එකක් බ්‍රේක් වුණොත් අනිවාර්යෙන් 2024 වෙනකොට බිට්කොයින් එක ඩොලර් 80,000 ලක්ෂය අනිවාර්යෙන් පහු කරනවා 100% ෂුවර්. නමුත් අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි EMA රිබන් එක ගත්තොත් එහෙම EMA රිබන් එක මේ වෙනකොට බුලිෂ් ක්‍රොස් එකක් අරන් තියෙනවා කියලා මම ඕගොල්ලන්ට පහුගිය දවස් ටිකේම කිව්වා. ඉතින් මේක ඉන්ඩිකේට් කරන්නේ අප් ට්‍රෙන්ඩ් එකක් යනවා කියන එක. කොහොම නමුත් කොහොම ගියත් මාකට් එක මෙන්න මේ ලෙවල් එකේදී අනිවාර්යෙන් රෙසිස්ටන්ස් කරනවා. කියන්නේ 28,000 29,000 කියන රේන්ජ් එක අනිවාර්යෙන් රෙසිස්ටන්ස් කරලා තමයි එක්කෝ මේක පුල් බැක් එකක් ගනි 20,000කට 18,000කට විතර ඒකල අප්පේ. එහෙම නැත්නම් මේක 28,000කට වගේ ගිහිල්ලා අපහු 25,000 ටච් කරලා, මොකද එතකොට මෙන්න මේ ලෙවල් එකේදී අපිට සපෝට් සෝන් එකක් හම්බෙන වොලියම් ප්‍රොෆයිල් එකේදී මෙතනින් අරගෙන ඒ සපෝට් එක අරන් යන්නත් පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඇවලෑන්ච් එක බැලුවොත් එහෙම ඇවලෑන්ච් එකේදී ඔයාලට මතක ඇති මං කිව්වා ඇවලෑන්ච් එකේදී ඉතින් මේ ට්‍රේඩ් දාපු කෙනෙක් ඉන්නවනම් මේ වෙනකොට හොඳ ප්‍රොෆිට්. ඉතින් මං ගත්තේ කිව්වේ 23 විතර මේ ප්‍රයිස් එක මූව් වෙනවා කියලා අප්සයිඩ් එකට. කොහොම නමුත් ඇවලෑන්ච් එක මේ වෙනකොට හොඳ රයිසිං වෙජ් එකක් අප්සයිඩ් එකට බ්‍රේක් අවුට් වුණා. මේ තියෙන්නේ මේ රයිසිං වෙජ් එක අප්සයිඩ් එකට බ්‍රේක් කළා තියෙනවා. දැනට කොහොමත් 30, 32, 85 කියන රෙසිස්ටන්ස් සෝන් වල දැනට හෝල් කරන් ඉන්නවා. සමහර විට මේක 39, 25 වගේ ගියොත්, ඒ කියන්නේ බිට්කොයින් එක 28,000, 29,000 යනවා කියන්නේ ඇවලෑන්ච් එක 39, 25 රෙසිස්ටන්ස් කරනවා. එතකොට මගේ ස්පොට් පොසිෂන්ස් වලින් ටිකක් සෙල් කරලා ආපහු යටේ 30, 33 වගේ ආපහුම බයි කරන්න තමයි මං හිතන්නේ. මොකද එතකොට ඩොලර් කොස්ට් ඇවරේජ් නොකරට කොයින්ස් ප්‍රමාණය ගේන් වෙනවා. ඕල් ටයිම් හයි එකට එනකොට අපිට ලොකු කොයින්ස් ප්‍රමාණයක් ගේන් කරගන්න පුළුවන්. ඒත් එක්කම තව අපි ගත්තොත් සොලානා වලට අද ට්‍රේඩින් ඔපචුනිටි එකක් ගන්න පුළුවන්. සොලානා එකේ මේ වෙනකොට හොඳ ට්‍රෑංගල් පැටර්න් එකක් කියනවා. මේ තියෙන්නේ ඒ ට්‍රෑංගල් පැටර්න් එක මේ අප්සයිඩ් එකට බ්‍රේක් අවුට් කරන්න පුළුවන් ඊසිලි. මේ හරියින් ස්ටොප් ලොස් එක තියාගෙන ඔයාලට ටේක් ප්‍රොෆිට් එක අප්සයිඩ් එකට යනකොට තියාගන්න පුළුවන් සොලානා එක. එතකොට අපි බිට්කොයින් එක ආපහු පොඩ්ඩක් බැලුවොත් එහෙම මේක අපි ඉලියට් වේව් තීරි පැත්තට ගියොතින් මං හිතන විදිහට අපිට රෙසිස්ටන්ස් එකක් විදිහට ගන්න පුළුවන් මෙන්න මේ ලෙවල් එක 25,000 විතර. සපෝට් ලෙවල් එකක් ගන්න පුළුවන් අපිට මෙන්න මෙතන ඉඳන් මේ කියන ට්‍රෙන්ඩ් ලයින් එක දාගන්න පුළුවන්. එතකොට අපිට මම ඕගොල්ලොන්ට කිව්වා වගේම මෙතනින් ගත්තාම 1, 2, 3, 4, 5 එකක් එනවා. එතකොට 5 වේව් එක අනිවාර්යෙන් 25,100-200 වගේ හෝල් කරાવી. ඒ කරලා මේක මේ 25,000 ගාන රෙසිස්ටන්ස් එකේ ඉඳන් ඒ බී සී කරෙක්ෂන් එකක් මෙහෙම ඇවිල්ලා ඊට පස්සේ තමයි ආපහු ABCD එකක් විදිහට මෙන්න මේ විදිහට ABCD ඒ විදිහට 28,000 විතර මෙන්න මේ major touch point වලට bitcoin එක ඇදගෙන යන්න පුළුවන්කම තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි Elliott wave theory එකට අනුව market එක up වෙනවා නම් up වෙන්න පුළුවන්. එතකොට අපිට මම මේක upside එකට යන්න යන්න ඔයගොල්ලන් update කරන්නම්. දැනට මෙන්න මෙතන trend line එකේ උඩ resistance කරනකොට profit book කරන එක තමයි අපි කරන්න ඕනේ. නමුත් ෂෝට් කරන්න යන්නේ නැහැ. මොකද ට්‍රෙන්ඩ් ඊසිය ෆ්‍රෙන්ඩ් අන්ටිල් ද එන්ඩ් කියනවනේ. ඒකත් එක්ක මෙතනින් ප්‍රොෆිට් එක බුක් කරලා ආපහු මේ ලෙවල් එකට ආවොත් ආපහු ඒ පොසිෂන් එකට ආපහු රීබයි එකක් ගන්න එක තමයි සිද්ධ කරන්නේ. ඉතින් ඒක තමයි සිද්ධ කරන්නේ. ඒකල ආපහු මේ විදිහට අප්සයිඩ් එකට යනකොට ප්‍රොෆිට් එක ගන්න පුළුවන්. ඉතින් YouTube channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා notification bell එක on කරලා තියාගන්න. ලින්ක් එක දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. Telegram channel එකට join වෙන්න, අපේ VIP signal service එකට join වෙන්න පුළුවන්. ඉතින් ඊයේ news එකෙන්වත් කලින් Bitcoin වල long position එකක් දීලා තිබුණා. ඉතින් ඒක මේ වෙනකොට profit. ඒත් එක්කම තමයි Cardano වලටත් long position එකක් දීලා තිබුණා.
ඒවත් මේ වෙනකොට ප්‍රොෆිට් එකේ යනවා. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ. මාසෙකටම ඩොලර් 2ක් වගේ පුංචි මුදලක් වෙන්නේ. අවුරුද්දකට පේ මාස 6කට පේමන්ට් එක කරන්න ඕනේ ඩොලර් 10ක්. නමුත් ඒක ඇඩ්ජස්ට් කරලා තියෙනවා. දැන් අවුරුද්දකට ඩොලර් 10කට ජොයින් වෙන්න පුළුවන්. තව 7 දෙනෙක්ට කැමති නම් ජොයින් වෙන්න පුළුවන්. හැමෝටම සුබ දවසක්.